ඔය කියන විදියට අපිට වැඩිපුර අවස්ථාවක් අපේ ශිෂ්‍යයන්ට නැත්නම් අපේ තරුණයන්ට ලබා දෙන්න ඕනේ නම් දැන් බිලියන 36ක් වියදම් කරනවා නම් මේකට ඇයි තව මුදල් වියදම් කළ අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කරන්න බැරි ඇයි වෛද්‍යවරු අවශ්‍ය නම් ආයි ධාරිතාවය වැඩි කරන්න ඕනේ නම් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරනවා මම හිතන්නේ විවෘත විශ්වවිද්‍යාලයකට විවෘත විශ්වවිද්‍යාල යම් සාධාරණ පදනමකට අපිට පුළුවන් ඒ අවශ්‍ය සුදුසුකම් තියෙන අයට යම් කිසි විදිහකට අවස්ථාව ලබා දෙන්න. ඇයි මේ රටේ විවෘත විශ්වවිද්‍යාල අපේ විවෘත විශ්වවිද්‍යාල ශාඛා කොතරම් තියෙනවද? ඇයි ඒව ගැන හිතන්නේ නැත්තේ? ඇයි මේ කොහෙවත් තියෙන මිලිටරිය ගාවගෙන මිලිටරි සභාවන් පිහිටවගෙන මොකද්ද මේ කරන්න යන්නේ? මේ කරන්න යන්නේ අධ්‍යාපන අවස්ථාව ලබා දෙන එක නෙමෙයි. අධ්‍යාපනයේ අවස්ථාව ලබා දෙන එක නෙමෙයි. මේ හොරකමක් කරන්න යන්නේ. මේ වංචනික වැඩක් කරන්න යන්නේ. මේ තක්කඩි වැඩක් කරන්න යන්නේ. ඒ නිසා මේක පරාජය කිරීම. මේක පරාජය කිරීම මේ රටේ පුරවැසියාගේ වගකීමක් විදිහට තමයි අපි හිතන්නේ. අපි හිතන්නේ අනික අපි දන්නවා දැන් මිලිටරියට මේවා බාර දුන්නට දැන් මිලිටරියේ ක්‍රියාදාමය දිහා බැලුවාම මේ අවුරුදු එකමාර ඇතුළත දීම අපිට පේන දෙයක් තමයි මිලිටරිය අසාර්ථක වෙලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මිලිටරි පුහුණුවක් තිබෙන එහෙම නැත්නම් තාක්ෂණ පුහුණුවක් තියෙන කෙනෙකුට බලය ලබා දුන්නයි කියලා ඒ බලය අරගෙන වර්තමාන රාජ්‍ය නායකයාගේ ක්‍රියාකලාපය මැනලා බැලුවාම එයාගේ ට්‍රැක් රෙකෝඩ් එක මේ අවුරුදු එකමාර බැලුවාම අපිට හිතා ගන්න පුළුවන් මිලිටරි අසාර්ථකකම. ආ අපිට දැන් පේනවා නිකන් මේක නිකන් ලංකාව හරියට නිකන් ලබ්බ පොලේ ගැහුවා වගේ නිකන් පොලේ ගහලා CC කඩ විසි වෙලා තියෙන්නේ. සියලු අංශයන්ගෙන්ම මේක කඩන් වැටිලා තියෙනවා. සියලු අංශයන්ගෙන්ම කඩන් වැටිලා තියෙනවා. මිලිටරිය දාපු හැම තැනකම මේක අසාර්ථක වෙලා තියෙනවා. අපි මිලිටරිය දාන්න ඕන තැන අපි දන්නවා. ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ට ලැබිය යුතු තැන ලැබිය යුතුයි. ඔවුන්ට ඒකේ විශාල කාර්යභාරයක් තියෙනවා. හැබැයි හැම තැනටම දැන් සෞඛ්‍යට දානකොට මේ වසංගතය සම්බන්ධයෙන් මිලිටරියට ලබා දෙනකොටම අපි කිව්වා මේක කරන්න එපා මේ වසංගතයක් පාලනය කරන්න බෑ. වසංගතයට මුහුණ දෙන්න බෑ තුවක්කුවකේ යුනිෆෝම් එකකින්. ඒකට අවශ්‍ය කරන සෞඛ්‍යංශ අපි දිගින් දිගටම මේක කිව්වා. කෘෂිකර්මයට දාන්න එපායි කියලා අපි කිව්වා. ආ ඒ වගේම අපි කිව්වා වරායට දාන්න එපා. වරායට දාහම්පු කෙනා මොකද කිව්වේ? වරායට දාපු කෙනා ආපු ගමන්ම කිව්වේ රට හදන්න නම් මේවා විකුණන්න ඕනේ කිව්වා. අන්තිමේදී මිනිහද බටහිර විකුණන තමයි මාරුනේ වෙන තැනකට. ආ පාරිභෝගික අධිකාරියකට දානකොට අපි කිව්වා ආ වෙළඳ පොළ මේ වෙන මේ ගණන් හිලව් අඩු කරන්න බෑ. ආ එහෙම නැත්තම් මේ භාණ්ඩ මිල අඩු කරන්න බෑ තුවක්කුව පෙන්නලා. කනට ගහලා අඩු කරන්න ගියේ. අන්තිමේදී මොකද වුනේ? හාල්මෝල් කාර්යයන්ගෙන් කනේ පහර කාලා මිනිහා ආවා. ඉතින් මේ වගේ තත්වයක් ඇති වුනේ. ඒ නිසා තමයි අපි කියන්නේ හැම දෙයකටම මිලිටරිය කොයිකටත් තෛලය නෙමෙයි. කොකටත් තෛලය නෙමෙයි. ඒ නිසා මේ මොහොතේත් අපි කියන්නේ මිලිටරිය යොදා ගනිමින් මේ අධ්‍යාපනය හසුරවන්න සූදානම් වෙන එක බරපතල ප්‍රෝඩාවක් බරපතල අපරාධයක්. මේකෙන් මේ රටේ සමාජය මේ රටේ අධ්‍යාපනය කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේක පරාජය කළ යුතුමයි. Breaking Dr. K.